මං හිතන්නේ මං රාබු ගැන කතා කරාට රාබු කාලා වීඩියෝ එකක් කරේ නෑ සීනි මට්ටම් පෙන්වන්න. මෙතන තියෙනවා මේ සැහැන්දෙන් හැඳි හතක් විතර. දැන් මේකත් එක්ක මේක නිකම් කන්න තමයි මේ පෝල් සම්බෝල් ටිකක් දාගත්තා. පෝල් සම්බෝල් ඉඳ හිට කනවා. නමුත් ඉතින් ඒක මං හිතන්නේ එච්චර දිනපතා කෑමට නිතර කෑමට එච්චර සුදුසු එකක් නෙවෙයි. මොකද පොල් කියන්නේ බොහොම සන්තෘප්තමේ දේ තියෙන එකක්. ඉතින් සන්තෘප්තමේ දේ පුළුවන් තරම් අඩු කළ යුතු කියන එක තමයි සාමාන්‍ය මතය. ඉතින් මේක විශේෂයෙන්ම බලපානවා මේ සන්තෘප්තමේ දේ වැඩියමත් ඉංග්‍රීසියෙන් කියනවා ලීන් මෑස් හයිපර් රෙස්පොන්ඩර්ස් කියලා. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නෝ දැන් මම වගේ කෙට්ටුයි, නමුත් කොලෙස්ටරෝල් මට්ටම් හුඟක් වැඩි. ඒගොල්ලන්ට පොඩ්ඩක් කොලෙස්ටරෝල් තියෙන එක යන්තම් ගෑවිච්ච ගමන්, හරි එහෙම නැත්තම් මේ සන්තෘප්ත මේදේ තියෙන එක ගෑවිච්ච ගමන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා. ඉතින් මමත් ඒ ජාතියේ කෙනෙක්. සමහරු ඉන්නවා ඉතින් එක තමයි එක එක අයට හැමෝටම එකම කෑම ජාතිය හරි මොනවා හරි හරියන්නේ නැහැ. ඒක ඉතින් ඒක තමයි ඉතින් ප්‍රධානම දේ. පුළුවන් නම් එක එක අය තමන්ට එක එක ඒවා කෑවහම කොහොමද බලපාන්නේ කියන එක දැනගන්න තමයි ඉතින් ඉඳහිට හරි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඕන. මේකට මං ඊට අමතරයි දානවා මෙන්න මේ විස බීජ එකක්. මේක තියෙන්නේ බැක්ටීරියා ප්‍රෝබයෝටික් කියලා. මේවා හොඳයිලු අර ගඩ් බැක්ටීරියා. ඒක තියෙන්නේ හොඳ ගඩ් බැක්ටීරියා ජාති. මේ කෙෆ මේක නම් කෙෆ නෙවෙයි, මං වැරදිලා අරන් ඇවිල්ලා තියෙන මේවයි බොහොම ප්‍රචලිතම එක තමයි. ඒක නම කෙෆ KEFER හරි මොකක් හරි. නමුත් මේක පොඩ්ඩක් පැණිග්‍රහයි. ඉතින් සමහරට සීනි වලට ඉච්චරම් බලපෑමක් නෑ. මං හිතන්නේ යෝගට් ජාති මේ සීනි නැති යෝගට් ජාති. ඒ කියන්නේ යෝගට් කොයි එකෙත් පොඩ්ඩක් තියෙනවා ලැක්ටෝස්. ඒවැයින් ඒ තරම්ම ලොකු බලපෑමක් එන්නේ නෑ. අපි ඉස්සෙල්ල සීනි මට්ටම් බලලා ඉමුකෝ. මේ ටෙලිෆෝන් එකෙන් කරනකොට එකක් තියෙන්නේ මේ ඉලක්කම් පේන්නේ උඩ පල්ලෙහා මාරු වෙලා. කොහොමටත් ඉතින් දැන් මම මේකේ අර 18න් වැඩි කරලා කන්වර්ෂන් එක වෙනම දාන්න ඕන නිසා වීඩියෝ එඩිටින් ප්‍රෝග්‍රෑම් එකකින් එක එච්චර බලපාන්නේ නැහැ. බලමු. නැගිටල් ගමයි. උදේට මේ අද දවසේ බොහොම හීතලයි. සෙන්ටිග්‍රේඩ් අංශක 2යි 3යි උදේ. එහෙම වුණාම මේ ලේන හරත් ඇකිලෙනවනේ. එන්නේ නැහැ ලේ. චුට්ටක් එනවා ඒ පාර. නමේදසම් පහයි ටිකක් වැඩි. ගෙදර ඉන්නකොට ඉතින් අරෝමයක් කැවෙනවා. ඒක නිසාද මන් දන්නෙත් නෑ. බලමුකෝ. ඊටන්ට වඩා වැඩි වෙලා තියුනේ නැත්තම් ඕල් රයිට්. දැන් බලමු මොකද උනේ කියලා. සීනි මට්ටම ලේ චුට්ටක් තියෙනවා. මම කාලය ඉවරලා විනාඩි 10ක විතර වොක් එකක් ගියා. අද චුට්ටක් අවුව තිනවා. මැෂින් එක රෙඩි. නමයයි දශම තුනයි. චුට්ටක් අඩු වෙලා තියෙනවා කලින් තිබුණට වඩා. බලමුකෝ අපි. 9.3 කියන්නේ 160 ගාණක් විතර වගේ ඇති. මං ගණන් දාන්නම්. දහටෙන් වැඩි කරලා 9.3 කීයද කිය ලංකාවේ ක්‍රමයට. ඕකේ. සමහර වෙලාවට මෙහෙම වැඩි වුණාම එක සැකයක් තියෙනවා
මට බොහෙත් බොන්න අමතක වුණාද කියනක. ඉතින් බෙහෙත් බොන්න අමතක වෙන එකට මම පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර බෙහෙත් පෙතිවල හැම එකේම දවස ගහලා තියෙනවා. මෙදා දවස ඕනනම් ඉතින් උදේ හන්දෑව එහෙම ගහන්න පුළුවන්. ඉතින් එහෙම ගහන්න පුළුවන් අර බ්ලිස්ටර් පැක්ස් නම් නිකන් ලූස් ටැබ්ලට් නම් ඒක කරන්නත් බෑ. ලූස් ටැබ්ලට් නම් ඉතින් පුළුවන් මොනවා හරි ඉතින් පොඩි ලියුම් කවර හරි මොනවා හරි අරගෙන එක එක දවස් ගහලා ඒ වැතුරට දාන්න පුළුවන්. හරි එහෙම මොකක් හරි ක්‍රමයක් හදාගන්න පුළුවන්. අනිත් එක තමයි එලාම් එකක් තියාගන්න එක. මේ මොබයිල් ෆෝන් වල දැන් තියෙන ඒවයි එලාම් 10ක් විතර තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ පරණ ක්‍රමයේ ටෙලිෆෝන් නම් පරණ ක්‍රමයේ එලාම් ක්ලොක් නම් එක එලාම් එකයිනේ තියන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ නේ. එතකොට අනිත් එක ඒවයි නම දාගන්නත් පුළුවන්. මොකද්ද මේ එලාම් එකේ තේරුම, මේකේ තේරුම, මෙට්ෆෝමින් බොන්න ඕන, මේක බොන්න ඕන, අරකට මේකද කියලා ඒව දාගන්නත් පුළුවන්. එතකොට ටිකක් අමතක වෙන එක නවතිනවා. හැබැයි ඉතින් ඕක මතකේම තියාගන්නවා නම් හොඳයි. මේ මොකද අමතක වීමට එක ප්‍රශ්නයක් තමයි අපි මතක තියාගන්න උත්සාහ කරන එක. ඉතින් තව එකක් තමයි බෙහෙත් ගැන කියන්න ඕන. තමන් බොන බෙහෙත් මොනවද කියලා හරියට දැනගෙන ඉන්න. මොනවද එකෙන් කරන්නේ, මොකද්ද එකේ මාත්‍රාව, අනිත් එක කොයි වෙලාවටද ගන්න ඕන. ඒ විස්තර ටික හුඟක් වෙලාවට දොස්තරලටත් වරදිනවා. මම කිහිපාරක් පෙන්නුවා. ඒ වගේම තමයි ෆාමසිස්ට්ලටත් වරදිනවා. මෙහෙත් මේ මම ඒ දවස්වල ඉස්සර දැන් මේ ළඟකදී නෙමෙයි, මම හිතන්නේ අවුරුදු 20කට විතර වගේ කලින් නිතරම බෙහෙත් ගන්න ෆාමසියක් තිබුණා. ඒ ෆාමසියේ ඒ ෆාමසිස්ට් වැරදිලා වැරදි බෙහෙතක් දීලා ගෑණියෙක් මැරුණා. ඉතින් පස්සේකට නඩුජ්ජා මෙහෙ ලේසියෙන් අතාරින්නේ නැහැනේ. දොස්තරලා වුණත් හුඟක් බයයි මේ පොඩ්ඩක් වැරදුනොත් උසාවියන්න වෙනවා. මගේ පරණ නෝනටත් උසාවියන්න වුණා. එයා මේ වැඩ කරපු හොස්පිටල් එකේ එක ලෙඩෙක්, එයා මානසික රෝගියෙක්. එයාව ගෙදර යන්න කියලා ඩිස්චාර්ජ් කරා. නමුත් මේ මිනිහා ගෙදර ගිහිල්ලා මොකද්ද කෝච්චියට පැනලා හරි මොකක් හරි කරලා සිය දිනසා ගත්තා. ඉතින් ඇයි එහෙම ඩිස්චාර්ජ් කරේ කියලා නඩුවක් ගියා උසාවියේ. ඒවා ඉතින් හරි ප්‍රශ්න වෙන ඒවා. ඕකේ, අපි ඊළඟ වීඩියෝකින් හම්බෙමු. තැන්කියු මේක බැලුවට. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම්. Thank you very much. මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. මගේ නාලිකාවට දායක වෙන්න අර ලයික් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම මෙතන උඩ ස්ක්‍රීන් එකේ පෙන්නනවා ඔබට මේ හා සම්බන්ධ වීඩියෝ දෙකක්. ඒ දෙකෙන් කැමති එකක් බලන්න, කැමති නම් දෙකම බලන්න. Thank you very much. අපි ආයිත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.